ලස්සන ජීවිතයක් යන තේමාවෙන් අනුරකුමාර් දිසානායක මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් පොළොන්නරුව අරලගන් විලදී පැවැත්වුණා. ජාතික ජනබලවේගයේ දේශපාලන නියෝජිත නඳුළු පිරිසක් මීටෙක්ව සිටියා. ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා වඩාත්ම නිවැරදි දේශපාලනය තියෙන්නේ කොහෙද? ඒ නිවැරදි දේශපාලනයත් එක්ක ජනතාව එකතු වෙන එක කිසිම හේතුවකින් වළක්වන්න බෑ කියන එක. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ගත කරන සාමාන්‍ය ජන ජීවිතයවත් ගත කර ගන්න බැරි ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. පහුගිය කාලේ මේ ප්‍රදේශවල අස්සන්න නෙළුවා. අස්සන්න නෙළනකොට ගොවියාගේ නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට තමයි අපට වී කිලෝයක අලවි කරන්න සිද්ධ වුණේ. අපිට කෘෂිකර්මාන්තය ඇතුලේ කිසිදු ලාභයක් නොලබන තැනකට අපේ ජීවිතපත් වෙලා. අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පහුගිය දවස්වල එළි දැක්වුවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ අපි මුහුණ දෙන සියලුම ප්‍රශ්න විසඳන්න බැරි අරුබුදයක් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ. මාලිමාවට ගහන කතිරය වදින්නේ මේ රටේ මෙතෙක් තිබිච්ච දූෂිත දේශපාලනයට විරුද්ධව ජාතික ජන බලවේගය විසින් තමයි වඩාත් නිවැරදි දේශපාලන සංස්කෘතිය මේ ලංකාව දොර ඇති කරන්නේ. සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා දැන් ඡන්දෙ තියෙනවා. අපි පළමු වතාවට මේ එළඹෙන ඡන්දෙදී ජනතාවගේ ආණ්ඩුවක් හදාගමු. මෙච්චර කල් හැදුණු ආණ්ඩුව ඒගොල්ලන්ට වැඩ කරගත්තු ඒගොල්ලන්ගේ අනාගතය තහවුරු කරගත්තු ආණ්ඩුව තමයි මෙච්චර කල් ලංකාවේ හැදුනේ. එනිසා මේ පාලකයන් හැමදාම කරේ ජනතාව පීඩාවට පත් කරලා ජනතාව රැවටීමකට භාජනය කරලා ඒගොල්ලන්ගේ පවුල්වල සහ ඒගොල්ලෝ වටේ ඉන්න කණ්ඩායමකට විතරක් අනාගතය හදපුයි. අපි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ පැරණි දේශපාලන කඳුළු වලට ජනතාවගේ හයිය පෙන්වන්න අපි සූදානම්. පළමු වතාවට ආණ්ඩුවක් හදමු. ජනතාව ගැන හිතන ඒ ආණ්ඩුව ප්‍රධාන වශයෙන් ගත්තොත් භාණ්ඩාගාරයට එන හැම සතයක්ම පරිස්සම් කරන්න ඕන. අපි තමුන් වහන්සේට සහතිකයක් දෙන්න. භාණ්ඩාගාරයේ හැම සතයක්ම හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැතුව, නාස්ති කරන්න ඉඩ දෙන්නේ නැතුව මේ ගම්වල අම්මලා තාත්තලාගේ වැඩ කටයුතු ටික කරන්න අපි ඒ සල්ලි ටික ආරක්ෂා කරලා වැඩ කරන්න. එනිසා අපි එකින් එක පටන් ගන්න මේ රට හදන්න. හැබැයි රට හදනකම් එතකන් අපි ජනතාව බලා ගන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැලසුම් හදලා තියෙන්නේ එක කන්නක් වගා කරන්න වේ කන්න තුනක් වගා කරන්න. අතරමැදි කන්නක් වගා කරන්න. අපි ඔයගලන සහතිකයක් දෙන්න. කිසිදු සහල් ලැටයක් පිට රටින් ගේන්නේ. තමුන්නාස්සලා රැස්සිරි කුමරට බහින්න. එක බිම් මඟලක් පුරන් වෙන්න දෙන්න එපා. හැම බිම් මඟලම වගා කරන්න. මේ පාලකයන්ට කවදාවත් අපේ රටේ එහෙම ඕන වුණේ නැහැ. මේ පාලකයන්ට ඕන මොකද්ද? ඉන්දියාවේ මිරිස් ගේන්න ඕන. ඒතර කොමිස් එක හම්බෙන්නේ ඇමතියට. ඉන්දියාවේ ලුණු ගේන්න ඕන. ඒතර කොමිස් එක හම්බෙන්නේ ඇමතියට. ඒ විතරක් නෙවෙයි කංකුම් ගේනවා පිටරටේ. ඇමතියට කොමිස් එක හම්බ වෙනවා. බිත්තර ගේනවා පිටරටේ. ඇමතියට කොමිස් එක හම්බ වෙනවා. ලුණු ගේනවා පිටරටේ. ලුණු. ඒගොල්ලන්ට වඩාත් වාසි හදනවට වඩා ගේන එක. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැලසුම් කරලා තිබෙන්නේ නැවත අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියල්ල අපි නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.